ආචාර්ය බාබරා කීසින්ගේ Make in Love Better Than Ever කෘතියේ සිංහල අනුවර්තනය මෙම මුල් කෘතිය ලියනු ලබන්නේ ඇමරිකානු ජාතික පවුල් උපදේශිකා පරේක්ෂකවක වන ආචාර්ය බාබරා කීසින් විසිනි යුග ජීවිතය සාර්ථකත්වයට ඉවහල් වන කායික සහ ආධ්‍යාත්මික බැඳීම් පිළිබඳව පුළුල්ව විග්‍රහ කරන මෙම කෘතිය ලොව පුරා භාෂා ගණනාවකට පරිවර්තනය වී පිටපත් මිලියන ගණනින් අලෙවි වාර්තා තිබූ කෘතියකි මෙම මා හැඟි කෘතිය සිංහල අනුවාදයක් ලෙසින් ලාංකීය ජන සමාජයට උචිත පරිද්දෙන් අනුවර්තනය කරනු ලබන්නේ ප්‍රවීණ ලේකක හා පරිවර්තක මංගල එස් රාසින්නාරච්චි විසිනි පුද්ගල කුසලතා අභිවර්ධන උපදේශකයෙකු හා මනෝ විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරන ඔහු රචනා කරන 35 වන කෘතිය මෙයයි. පරිච්ඡේද අංක 1. සමාජයක යහපැවැත්මේ අතිවාරම වැටෙන ප්‍රධානතම ඒකකය පවුල. අතීතේ සමාජ විද්‍යාවේදී විස්තෘත හෙවත් විස්තීර්ණ පවුල් හා සංවෘත පවුල් ලෙස පවුල් සංස්ථාව විග්‍රහ විය. එහෙත් අද අපට බහුලවම දැකිය හැක්කේ සංවෘත පවුල්ය. තේරෙන සිංහලින් සරලව සඳහන් කළහොත් සංවෘත පවුල් කියන්නේ සැමියා බිරිඳ සහ දරු පැටවුන්ගෙන් සමන්විත කුඩා පවුල්. දරු පවුලක් කිව්වට අද බොහෝ පවුල්වල අඹ සැමියන් හැරුණු විට සිටින්නේ එක් දරුවෙක් හෝ දෙදෙනෙක් පමණි. සාර්ථක විවාහ ජීවිතය යනු සැමියකුගේ හා බිරිඳකගේ මනා වූ ක්‍රියාන්විතයක්සේ හඳුන්වා දිය හැකිය. කොටින්ම මෙය 50ට 50 ගණදිනුවක් ලෙස විග්‍රහ කළ හැකිය. තම අඹු සැමියන් දිවියේ සාර්ථකත්වයේ උදෙසා දෙදිනාම 50% බැගින් කැපවන්නේ නම් වගකීම් දරන්නේ නම් එය අතිශය සාර්ථක විවාහ ජීවිතයකි. සැමියා හෝ බිරිඳකින් අයෙකු තම විවාහ ජීවිතය වෙනුවෙන් 60% කැපවෙද්දී අනෙක් චරිතය 40% දායක වන්නේ නම් එබඳු යුග ජීවිතද අසාර්ථක නැත. විවාහ ජීවිතය වෙනුවෙන් එක් අයෙකු 75% දායක වෙද්දී අනිත් කෙනා 25% දායකත්වයේ දැක්වීම මත විවාහ ජීවිතයක් තරම ගැටලු මැදියේ උව පවත්වා ගත හැකි වේ. එහෙත් දෙදෙනාගේම කැපවීම 25ත් 40ත් මට්ටමේ හෝ ඉන් පහළ අගයක් ගනී නම් එබඳු විවාහ ජීවිත සාර්ථක නොවේ. දික්කසාද උසාවිවලත් පවුල් උපදේශන මධ්‍යස්ථානවලත් රස්තියාදුවන්නේ එබන්දෝය. සැබවින්ම විවාහ ජීවිතයක සාර්ථකත්වය යනු දෙදෙනාගේම සමාන කැපවීමකි. සැමියා හෝ බිරිඳ යන දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් තම විවාහ ජීවිතය වෙනුවෙන් 100ට 100 දායකත්වය ලබා දුන්නද අනෙක් කෙනාගේ කැපවීම 25%වත් අවම වශයෙන් නොමැතිනම් එබඳු විවාහ ජීවිත පවතින්නේ අති අවදානම් සහගත ලෙසය. විවාහ ජීවිතයක සාර්ථක පැවැත්මට තුඩු දේ යයි සිතන මිත්‍යා මත කිහිපයක් තිබේ. පහත පළවන්නේ එබඳු මිත්‍යා මත කිහිපයකි. අංක 1. විවාහයක් සාර්ථක වීම සඳහා අඹ සැමියන් දෙදෙනාගේ අදහස් උදහස් අතිශයින් සමාන විය යුතු හා ගැළපිය යුතු බව. අංක 2. විවාහයක් සාර්ථක වීම උදෙසා දෙදෙනාගේ කඩවසම් බව සහ රූමත් බව හේතු වන බව. අංක 3. විවාහ ජීවිතයේ සාර්ථකත්වයේ උදෙසා දෙදෙනාගේ ලිංගික ජීවිතය හා ලිංගික තෘප්තිය හේතු වන බව. අප දැන් මේ මිත්‍යා මත එකිනෙක විග්‍රහ කර බලමු. පළමු මිත්‍යා මතය විවාහයක් සාර්ථක වීම උදෙසා අඹ සැමි සිතුම් පැතුම් අදහස් උදහස් සමාන විය යුතු බවයි. සැබවින්ම ඉහත මතය විවාහ ජීවිතයක් සම්බන්ධයෙන් ඇතමෙක් ඇති කරගෙන සිටින ලොකුම බොරු මතයකි. සාර්ථක විවාහ ජීවිත ගත කරන කිසිදු අඹ සැමි යුවලකගේ අදහස් උදහස් මතිමතාන්තර හැම විටම එකට පෑහෙන්නේ නැත. සැබවින්ම සිදුවන්නේ කෙනෙක් අනිකාගේ මතයට ගරු කිරීමකි, නම්‍යශීලී වීමකි. දෙවැනි වැරදි මතය වන්නේ විවාහ දිවියක සාර්ථකත්වයේ උදෙසා රූපය බලපාන බවයි. සැමියාගේ හෝ බිරිඳගේ රූපය අතිශයින්ම රූමත් වූ පමණින් විවාහ ජීවිතයක පැවැත්ම ඇති නොවේ. රූපය යනු ආකර්ෂණය ඇති කරලීමට ඉවහල් වන මාධ්‍යයක් පමණි. විවාහ ජීවිතයේ පැවැත්ම උදෙසා
දිගින් දිගටම රූපේ මගින් සිදුවන මහත් වූ මෙහෙයක් නැත. දැන් අපි තුන්වන මිත්‍යා මතය විමසා බලමු. ඒ විවාහ ජීවිතය හා ලිංගික ජීවිතය අතර පවත් සම්බැදියාවයි. සැබවින්ම සාර්ථක අඹුසැමි ප්‍රේමයක් උදෙසා ලිංගික ජීවිතය වැදගත් වන බව ඇත්තකි. ඒත් විවාහ ජීවිතය මුළුමනින්ම රඳා පවතින්නේ ලිංගික ජීවිතය පදනම් කරගෙන නොවේ. ආචාර්ය බාබරා කීසින්ගේ Making Love Better Than Ever කෘතියේ සිංහල අනුවර්තනය. Thank you.